අපට ආරාධනා කිරීම පිළිබඳව මේ බඳු කතාවක් පැවැත්වීමට දර්ශන අධ්‍යනාංශයේ කැලණි විශ්වවිද්‍යාලයේ අපේ සහෝදර විශ්වවිද්‍යාලයේ ඒ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යතුමන්ලා මේ දයාසර එහෙම මගේ බොහොම කුළුපග ළඟ කෙනෙක් කන්දේගොඩ හාමුදුරුවෝ මහාචාර්ය ගාමිණිත් ඒ කතා කළා. වර්තමාන අධ්‍යනාංශ ප්‍රධානතුමී කතා කරලා කිව්වා දිලාක්ෂි මහත්මිය මෙහෙම කටයුත්තක් කරන්න කියලා. මං කැමති වුණා මේ දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි උකහා ගන්නා වූ දෙයින් යමක් ඔබට බෙදා හදා ගන්න පුළුවන් නම් එය අපේ යුතුකමක් වගකීමක් කියලා. මා දැන් කටයුතු කරන්නේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. එතකොට මීට පෙර අපි ඔක්කොම ඉගෙන ගත්තේ සමාජ විද්‍යා හා මානව විද්‍යා කියන අධ්‍යනාංශේ. එය දැන් අංශ තුනකට බෙදලා තියෙනවා. අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව හා මානව විද්‍යාව. මා හුඟක් ප්‍රිය කරන විෂයන් අතර මානව විද්‍යාව එක ප්‍රධාන විෂයක් නිසා මා ඒ අධ්‍යනාංශයට බැඳුණා. එහි දැන් මේ කාල පරිච්ඡේදයේ වැඩ බලන අංශ ප්‍රධානිය හැටියට හිටියේ මහාචාර්ය චාමලි නහල්ලගේ කියලා මහත්මයා. එතුමිය ඇමරිකාවට ගියා මාස 5කට. එතකන් වැඩ කරනවා, වැඩ බලනවා. එතකොට ඇන්ත්‍රොපොලොජි තමයි මේ ඉංග්‍රීසි වචනේ. ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇන්ත්‍රොපොලොජි කියලා කියන්නේ මානවයා. ඇන්ත්‍රොපොස් ඔලොජි කියන්නේ හැම වෙලාවෙම දැනුම, වේදය, අවබෝධය ලබා ගැනීම, උගත්කම ඉගෙනීම කියන සංකල්ප වේදය කියන වචනය ඇතුලේ තව තව දේවල් තියෙනවා. ඇන්ත්‍රොපොස් කියන්නේ මනුෂ්‍යයා. එතකොට මේ මානවයා පිළිබඳව විද්‍යාත්මකව හැම අතකින්ම සොයලා බලලා පරිේෂණ කළා, නිරීක්ෂණය කළා, ඉගෙන ගන්න විෂය. මේ විෂය ගැන මේ දහස් ගණනින්, දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් ලියවිලා තියෙනවා පොතපත ලෝකේ. අවාසනාවකට ලංකාවේ මේ පළවෙනි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළවෙනි උපකුලපතිතුමා තමයි සර් අයිව ජෙනින්ග්ස් මහත්මයා. අයිව ජෙනින්ග්ස් මහත්මයා බ්‍රිතාන්‍ය ජාතිකයේ බොහොම උගත් කෙනෙක්, වෙහෙස මාංශයෙන් දියුණු වුණු කෙනෙක්. එතුමාගේ පොතක් තියෙනවා ජීවිත කතාව, මේ මෑතක පළ කළේ රෝඩ් ටු පේරාදෙණිය කියලා. එතුමා මතක් ලියලා තියෙන සමහර කාරණා විවාදාත්මක වුණා ලංකාව ගැන. එක මේ කාරණයක් තමයි මේ ලංකාව සංස්කෘතික කාන්තාරයක් කියලා කිව්වේ, කල්චරලි ඩෙසර්ටඩ් අයිලන්ඩ් කියලා. ඒකට ලොකු ප්‍රශ්නයක් ඇති කළා අනිත් අය. කෙසේ වුණත් ඔහු කැමති වුණේ නැහැ මානව විද්‍යාව උගන්වන්න විෂයයක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඒ නිසා ඔහු කළේ ඇමරිකානු ජාතික බ්‍රයිස් රයන් කියන විද්වතාව ගෙන්නුවා ලංකාවට. ඇමරිකානු සමාජ විද්‍යාඥයේ බ්‍රයිස් රයන් මහත්මයා ඇවිල්ලා 940 ගණන් අගභාගේ 49 විතර වෙනකොට සෝෂියොලොජි කියන විෂය සමාජ විද්‍යාව පේරාදෙණියට අඳුන්වලා දුන්නා. ඒ මහත්මයා බ්‍රයිස් රයන් ලියලා තියෙනවා සිංහලීස් විලේජ් කියලා පොතක්. ගම් ගැන කරපු අධ්‍යයන. ඒ කාලවල වල තිබුණේ විලේජ් ස්ටඩීස්, ගම් ගැන අධ්‍යයන, බුදු දහම පිළිබඳ, ඒ වගේම සංස්කෘතික පැත්ත, මේ කින්ෂිප් කියලා කියන්නේ ඥාති ක්‍රමය වගේ දේවල් අධ්‍යයනය කිරීම. තව පොතක් ලිව්වා 953 ඒ මහත්මයා කාස්ට් ඉන් මොඩර්න් සිලෝන් කියලා. නූතන ලංකාවේ කුල ක්‍රමය. ඒ පොත සිංහලට පෙරලලා තියෙනවා චන්ද්‍රශ්‍රී රණසිංහ මහත්මයා, නූතන ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය. එතකොට ඇයි මානව විද්‍යාව අපට ඉගැන්වුවේ නැත්තේ? මේ ගැන හුඟක් හඬ නගපු අය හිටියා. එයින් ප්‍රධාන වෙන දෙන්නෙක් ගැන මතක් කරන්නට කැමති ආචාර්ය නන්දදේව විජේසේකර. ආචාර්ය නන්දදේව විජේසේකර තමයි ලංකාවේ පුරාවිද්‍යාවයි මානව විද්‍යාවයි පිළිබඳ නිල වශයෙන් උපාධි ලැබුවේ. කල්කටා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව ගැනත්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව ගැනත් ඉගෙනගෙන තියෙනවා, උපාධි ලබලා තියෙනවා.
ඒ මහත්මයා ඔබගේ විශ්වවිද්‍යාලය කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලේ විද්‍යාලංකාර පිරිවෙන අපේ විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර අපේ විද්‍යෝදය පිරිවෙන තමයි විශ්වවිද්‍යාල බවට පත් වුනේ 959 විද්‍යෝදය 1873 විද්‍යාලංකාරයේ දේ එකම රත්මලානේ හාමුදුරුව පටන් ගත්තේ හික්කඩුවේ සුමංගල හාමුදුරුව විද්‍යෝදය පටන් ගත්තේ ඒ ඇත්තට ගුරු උනේ වලානේ සිද්ධාත්ත හාමුදුරුව රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන. එතකොට මේ විද්‍යාලංකාර පිරිවෙනේ පහුගිය සතවර්ෂයේ මුලා හරියේ උගන්වලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට මානව විද්‍යාව නන්දදේව විජේසේකර මහත්මයා. එතකොට එතුමා ලියුම් ලියලා විවිධ විදිහට දැනුම් දීලා තියෙනවා ලංකාවේ මානව විද්‍යාව උගන්වන්න කියලා මේ පේරාදෙණි විශ්වවිද්‍යාල. නමුත් ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් සෝෂියොලොජි ඉගෙනුවා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා අනිත් පුද්ගලයා. එතුමා ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳ ඒ ඉංග්‍රීසි පොත් ගෙන්නගෙන Origin of the Species කියන පොත ලෝකයේ වෙනස් කරපු පොතක් 1859 ගෙන්නගෙන බලලා ලංකාවේ ලිව්ව පරිණාමය ගැන පොතක් මුලින් සත්ව සම්පතිය කියලා. මේ පරිණාමයේ විකාශනය පිළිබඳව. එතකොට මානව විද්‍යාව හා සංස්කෘතිය සකස්කඩ මේ වගේ පොත් ලියලා තියෙනවා. එතකොට මාටි වික්‍රමසිංහගේ ජීවිත කතාව මේ ශිෂ්‍ය ශිෂ්‍යාව ඇතැම් විට අධ්‍යයනය කළ ඇති අධ්‍යයනය කළ නැත්නම් කියවන්න උපන්දා සිටවත් අඩු ගානේ. මොකද සොශක්තියෙන් නැගිට්ට පුද්ගලෙ අපි ඉගෙන ගන්න විදි හතරක් ගැන කියනවා බමුණු සමාජයේ ඉන්දියාවේ ආචාර්ය පාද ගුරුවරයාගෙන් ඉගෙන ගන්න සාකච්ඡා කර කර ඉගෙන ගන්න. දැන් මේ කාල පරිච්ඡේදයේ හරවත් සාකච්ඡා වගේම බෝල් නිසරු ඕපාදූප සාකච්ඡාත් තියෙනවා. ඒවා වැඩක් නැහැ. ඒවෙන් අයින් වෙලා පුළුවන් තරම් ඵලදායි දේවල් වලට නිරත වෙන්න බලන්නට ඕන. සාකච්ඡා දෙවනි ක්‍රමය. තුන්වෙනි එක ස්වාධ්‍යාය කියන්නේ. ස්වාධ්‍යාය කියලා කියන්නේ self made කෙනෙක්. මහන්සි වෙලා තනියම ඉගෙන ගන්න පොතපත කියවන. එහෙම තමයි හුඟක් ලෝකයේ දක්ෂය බිහි වුනේ. ස්වයං අධ්‍යයනයක නිරත වීමෙන්. හතරවෙනි කාරණේ කලවාස යනකොට සමාජයෙන් ලෝකයෙන් අත්දැකීමෙන් අපි ඉගෙන ගන්න කාලක්‍රමේන කියලා කිව්වා. ආචාර්ය පාද සාකච්ඡා ස්වාධ්‍යාය කාලක්‍රමේන මේ හතර තමයි බමුණු සමාජයේ කියන්නේ අපි ඉගෙන ගන්න මේ ක්‍රමවලට කියලා. මිනිස්සු ඊට වඩා වෙනස් මත ලෝකේ ඕන තරම් ඇවිල්ලා තියෙනවා. නමුත් ඕක ප්‍රතික්ෂේප කරන්න බැරි මතයක්. ඉතින් මාටි වික්‍රමසිංහ දෙබඳු පුද්ගලයේ ස්වාධ්‍යායෙන් යුක්ත එතුමා තනියම කියෝලා මානව විද්‍යාඥයෙක් නොවේ. එතුමා මානව විද්‍යාඥයාට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ඇන්ත්‍රොපොලොජිස්ට් කියලා. එතුමා ඊට සම්බන්ධ බොහෝ දේවල් ලියලා තියෙනවා. එතකොට මානව විද්‍යාව කියන්නේ ඇන්ත්‍රොපොලොජි, ඇන්ත්‍රොපෝස් කියන්නේ මානවයා, ඔලොජි කියන්නේ වේදය. මානවයා පිළිබඳ විද්‍යාත්මකව කරන අධ්‍යයනය තමයි මානව විද්‍යාව කියලා කියන්නේ, ඇන්ත්‍රොපොලොජි කියලා කියන්නේ. මේවත් එක්ක සම්බන්ධ තව විෂයන් ගණනාවක් තියෙනවා. එක විෂයක් තමයි එත්නොලොජි කියලා කියන්නේ. එත්නොලොජි ETHNOLOGY එත්නොලොජි අපි කියනවා මානව වංශ විද්‍යාව, මානව වංශ වේදය කියලාත් කියනවා. තව විෂයක් ඒත් එක්කම ගමන් කරනවා එත්නොග්‍රැෆි කියලා. ETHNOGRAPHY එත්නොග්‍රැෆි වලට අපි කියනවා මානව වංශ විස්තරය කියලා. එතකොට මානව විද්‍යාවත් මානව වංශ විද්‍යාවත් එත්නොලොජිත් ඇන්ත්‍රොපොලොජිත් දෙකම ඇතුලේ විද්‍යාත්මක ක්‍රමවේදය තියෙනවා. මේ දර්ශන විද්‍යා අංශේ මම ඉස්සර ඔය දයා සර්ලා කුලසේන සර්ලා ලියපු විද්‍යාත්මක ක්‍රමය එහෙම ඒවා කියවලා තිනවා. සයන්ටිෆික් මෙතඩ් කියලා එකක් තියෙනවා තර්ක ශාස්ත්‍රය ඇතුලේ විවිධ දේවල්. ඇන්ත්‍රොපොලොජි එත්නොලොජි වල ඒ සයන්ටිෆික් මෙතඩ් එක විද්‍යාත්මක ක්‍රමයේ බලගතු විදියට භාවිත කරනවා. එත්නොග්‍රැෆි කියලා කියන්නේ මානව වංශ විස්තරය. ඒ අනුව බලනකොට මේ විෂයන්ගෙන් වඩාම මාර්ටින් වික්‍රමසිංහට ගැලපෙන නම එත්නොග්‍රැෆි කියන එක. එත්නොග්‍රැෆිස්ට් කෙනෙක් කියලා. එතකොට හැබැයි පුදුම වටින දේවල් එකතු කරලා තියෙනවා. ඔහු හැම විටකම කීවා මානව විද්‍යාව ලංකාවේ ශිෂ්‍යයන්ට උගන්වන්න ඕන. මුනිදාස කුමාරතුංග මහත්තයා
ඔහුගේ කියවන නොවන ශික්ෂා මාර්ගය වැනි පොතපතේ මානව විද්‍යාත්මක ලේඛන රචනාවන් ලෝකයේ විවිධ ජාතීන් සංස්කෘතීන් වලට අයිති ගැමියා ප්‍රාථමික මිනිසා ගැන ලියලා තියෙනවා කතන්දර. එතකොට ඔහු මේ භාෂාව ගැන තමයි හුඟක් උනන්දුව තිබුණේ. භාෂාවේ වචන අලුතෙන් හදලා තියෙනවා. අධ්‍යයනය කරන්න කවුද මුනිදාස කුමාරතුංග ඔහුගේ කාර්ය සාධනය කුමක්ද කියලා ඔබ. එතකොට මේ මාටි වික්‍රමසිංහ මහත්තයලා හඬ නැගුවේ ඇයි? හඬ නගන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි මේ කතා කරන විෂයට එක සම්බන්ධ වෙනවා. අපි මිනිස්සු කියන අදහස. මිනිස්යෝ. පාලි භාෂාවේ මිනිස්ස කියලා කියන්නේ මනස උස්සන්නතාය මිනිස්සා කියලා තමයි බුදුදහමේ අපි ඉගෙනගෙන තියෙන්නේ. මනස දියුණු කරගන්න පුළුවන් එකම සත්වයා. මේ සත්වයා ත්‍රිමාටා වරුන් කියලා ඉන්නවා. ත්‍රිමාටා ලෝකය. ශීරපායි ගණයට අයිති. ප්‍රයිමේට්ස්ලා ත්‍රිමාටා වරුන් අතර අග්‍රේසර. එතකොට ප්‍රයිමේට්ස්ලා කියලා කියන්නේ ප්‍රමුඛ කියන අදහස. එතකොට තව ඉන්න යාළුවෝ ටිකක්. මිනිස්යාගේ බැබූන් ඔරන් ඔටා ගොරිල්ලා චිම්පන්සි රිලව් වඳුරු මේ වගේ සත්තු මේ හැම සතෙක්ම වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ කණ්ඩායම් ජීවිතයකට රංචු චර්යා ගෲප් බිහේවිය කියන එකට කණ්ඩායමක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සුත් එහෙම තමයි ඒකට හේතුවක් තියෙනවා ඒ කණ්ඩායමක් තුල ජීවත් වෙනකොට ආරක්ෂාවට හොඳයි එකිනෙකා කෙරෙහි එකිනෙකා පැවතෙනවා අන්‍යෝන්‍ය පරායත්තතාව කියලා ඉන්ටර් ඩිපෙන්ඩන්සි කියන එක තනියමම හැමදේම කරගන්න බැරි වෙනවා එතකොට මිනිස්සයාට උදව් කරනවා තවත් මිනිස්සෙක් ඒක අපේ වගකීමක් යුතුකමක් හැටියට ශිෂ්ටාචාරික ලෝකේ අපි කතා කරනවා දැන් චිම්පන්සි ගොරිල්ලා ඔරන් ඔටන් මේ සත්තුන්ගෙත් ඒ ගතිය තියෙනවා බැබූන් රිලව් වඳුරු ඔරන් ඔටන් කියන සතා විතරක් පොඩ්ඩක් තනියම ඉන්න බලන ගතියක් තියෙනවා. නමුත් ඔහුත් හුඟක් වෙලාවට ඉන්නේ මේ කණ්ඩායමක් තුල. එතකොට මිනිස්සයා කියලා කියන්නේ දෙපා සතා. අපේ සංස්කෘතිය අපි කියන බයිපෙඩ්. දෙපයින් ගමන් කරන. ඒ දෙපයින් ගමන් කරන නිසා දෙපා සතා කියනවා දෙපා වා කියලා කියනවා. අනිත් සත්තු වගේ නොවේ මිනිස්සයා නැගිට්ටට පස්සේ හෝමෝ ඉරෙක්ටස් කියලා යුගයකින් පස්සේ මෙයා නැගිට්ටා කියලා කියනවා කොන්ද කෙලින් තියන් ඇවිදින්න ගත්තම පොළොවට සිරස්ව තමයි මිනිස්සයා ගමන් කරන්නේ වර්ටිකල් මෙහෙම සිරස්සට අනිත් සකල විද සතුන් ගමන් කරන්නේ පොළොවට තිරස්සට හොරිසෙන්ටල් එතකොට හොරිසෙන්ටල් කියන වචනේ එන්නේ අපිට මේ තිරස්සට තිරස් චීන කියන වචනෙන් තිරිසන් සතුන් කියලා හදාගත්තා කියලා කියනවනේ එතකොට පොළොවට තිරස්සතට ගමන් කරන කුරුල්ලු පියාඹනකොට මාළු පීනනකොට හරක් බල්ලෝ පූසෝ මේ සත්තු ගමන් කරන්නේ පොළොවට මෙහෙම අරස්සතට සමාන්තරව තිරස්සත් ඒ සතුන් අතර කිරි බීල වැඩෙන සත්තුන් අතර මිනිස්සයා ඉහළම එක්කෙනා අග්‍රේසරයා ඔහුට කියනවා හොමෝ සේපියන්ස් සේපියන්ස් කියන නමක් සේපියන්ස් සේපියන්ස් කියන සාපියන්ස් කියන ඉංග්‍රීසි පොතක් ආවා සේපියන්ස් කියලා හරාරිගේ ඊශ්‍රායල් ජාතික මේ ජූස් ජූ කෙනෙක් යුදෙව් කෙනෙක් ඒක ලෝක ප්‍රසිද්ධ වෙච්ච පොතක් සිංහල පොත් පරිවර්තන දෙකක් තියෙනවා කියවලා බලන්න කවදා හරි මිනිස්සයාට වෙලා තියෙන දේ මිනිස්සයා කියන්නේ කවුද කියන එක ඒ පොතේ විග්‍රහ කරන්න ඔහු උත්සාහ කරලා තියෙනවා. එතකොට සේපියන්ස් කියලා කියන්නේ පැනවතා, නැනවතා, බුද්ධිමතා, ප්‍රඥා සම්පන්න ගමනක් යන්න කැමති ලක්ෂණ තියෙන කෙනා. හැකියාව ඇති ජීව විද්‍යාත්මක මොළ ගෙඩියක් තියෙන. ඔළු ගෙඩිය ඇතුලේ මොළේ තියෙන. කතා කරන්න පුළුවන්. මේ අත්වල ඇඟිලි වලින් බොහෝ දේවල් කරතෑකි මේවා හරි සියුම් ඇතුළි ස්නායු තියෙනවා විශේෂයෙන්ම මේ ඇඟිලි දෙක දකුණු අතේ මේ ඇඟිලි දෙකයි වම් අතේ මේ ඇඟිලි දෙකයි
ඒ ඇඟිලි දෙකට මේ ඇඟිල්ලත් එකතු වෙනවා. එතකොට ඇඟිලි තුන මේ ඇඟිලි තුන හේතු වෙලා තිනවා මිනිස්යාගේ පරිණාමයේදී බොහෝ කාර්යයක් ඉෂ්ට කරගන්න. අපි හිතමු අපි පෑනක් අල්ලන්නේ මේ ඇඟිලි දෙක. දකුණු අතනේ අපිට හුඟක් වෙලාට හුරු සුරත කියලා කියන්නේ ඒ කියන්නේ හුරුවත්. වමනුත් ලියන අය ඉන්නවා. මහානාය, අඳිනාය, අඹනාය, උයන පිහිනාය ඉන්නවා. කපන කොටන. දැන් මේ ඇඟිලි ඕඩ වෙනවා බෙර වාදනය කරන්න. වයලීන් වාදනය කරන්න. පියානෝ වාදනය කරන්න. උයන්න පිහන්න, මනින්ද කිරන්න, අඹන්න, චිත්‍ර අඳින්න. හැම දෙයකටම ඕනේ. අපේ පැරණි වෛද්‍යවරුන් දේශීය වෙදකම තුල මේ විවිධ දේවල් මනිනකොට මාත්‍රාව ගත්තේ මේ ඇඟිලි තුනට 80 වෙන ප්‍රමාණය. ඒක තමයි අපේ හිරුම්මිනු ක්‍රමයට ආවේ. ඉතාම වැදගත් මේ අතේ ඇඟිලි. දැන් මේ ඇඟිලි 10. 10ට ඇඟිලි 10ට මේ ඇඟිලි අතක ඇඟිලි පහට නම් පහක් තියෙනවා. මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල, සුළ ඇඟිල්ල. එතකොට මේ ඇඟිලි පහම එකතු වුණාම අල්ලන්න පොල්ලක් ගලක් ආයුධයක් සෙල්ලම් බඩුවක් ඕන දෙයක් අපිට කරන්න පුළුවන් මේ මේවා නැත්තම් ඇඟිලි ඔක්කොම ඉවරයි. කකුල් දෙකෙත් එහෙම තමයි. කකුල් දෙකේ ඇඟිලි 10ක් තියෙනවා පාද දෙකේ. මේ ඇඟිල්ලක් දෙකක් කැපුවොත් තුවාලයක් වෙලා අනතුරක් වෙලා කකුල නැති වුණොත් අන්න එදාට තමයි තේරෙන්නේ සමබර බව නැති වෙලා. දැන් බන්දුල වර්ණපුර කියන අපේ කාලේ ක්‍රිකට් නායකයා ගැන ඊයේ ප්‍රවෘත්ති වාර්තා වුණා. කකුලක් කැපුවා ඔහුගේ. මොකක් හරි එයාට ආබාධයක් තියෙන්නේ නැති දිය වැඩියා වරි මොකක් හරි. බොරු කකුලක් දාන. අපි දැක්කා ව්‍යාජ කකුල් දාපු කට්ටිය අබල දුබලයි කියලා කියන අයට දැන් අපි අංග විකල ආබාධිත කියන වචන කියන්නේ නැහැ ඉංග්‍රීසියෙන් ලෝකයේ ව්‍යවහාර කරන ඩිෆරන්ට්ලි ඒබල් differently able විශේෂ අවශ්‍යතා ඇතිය. ඒ අයගේ පැරා ඔලිම්පික් තරගේ දැක්කනේ කොන තරම් දක්ෂ විදිහට වුන් සෙල්ලම් කරාද කප් ගැහුවා මෙඩල් ගත්තා. ඒ අයව අතාරින්නේ නැහැ. ඒ අය මේ ලෝකයේ මේ පුරවැසියෝ සමාජිකයෝ කියලා පිළිගන්න. එතකොට මිනිස්සයා මොලෙන් දිනු කරගන්න කෙනෙක් කතා කරන්න පුළුවන් ඇස් වලින් බලන්න පුළුවන් අයට බලතැහැකි කන් වලින් අහන්න පුළුවන් අයට අහන්න පුළුවන් කතා බස් කරන්න පුළුවන් නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා මේ විදිහට ශක්තියින් ගොඩක් ජීව විද්‍යාත්මකව මිනිස්යාට තියෙන. ඒ මිනිස්යාට පමණයි පුළුවන් වන්නේ ශිෂ්ටාචාර හදන්න සංස්කෘතීන් හදාගන්න. අනිත් කිසි සතෙකුට බෑ. අනිත් සත්තුන්ගේ දේවල් ගන්නවා මිනිස්සයා කියන සත්වයා තමන්ගේ ජීවිතවලට ආලෝකයක් සඳහා ආභාසයක් ඉන්ස්පිරේෂන් එකක් හැටියට ගන්නවා. වන්නන් 18 ගත්තොත් සත්තු ඉන්නේ. ඇතා යන ගමන ගජ ගාවන්නම. කිරලා, උකුස, නයා, නයියඩි වන්නම. වඳුරා, වානරයා මේ ඔය බණ්ණන් වලට aran තිනවා සත්තුන්. ක්‍රීඩා කරනකොට ආත්මාරක්ෂක සටන් වලදී කරාටේ වූෂු ජූඩෝ කේක දේවල් වලදී පීනනකොට ගෙම්බ යනවා වගේ මැඩිය යනවා වගේ ඩොල්ෆින් යනවා වගේ කේක නම් දාලා තිනවා අර සමනලියෝ පියාඹනවා. එතකොට මේ සත්තුන්ගේ දිහා බලලා නැටුම් හදාගත්තා. සත්තුන්ගේ මුවින් නිකුත් කරන නාද වලින් විවිධ වාද්‍ය භාණ්ඩ ඒවා හදාගත්තා. එතකොට සබාධහමේ මේ ප්‍රපංචය සත්තුත් සබාධහමට අයිති අපිත් සබාධහමට අයිති අය මිනිස්සුයෝ මේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මිනිස්යා කරන්නේ සත්තුන්ව භක්ෂණය කරනවා. ආහාර වලට ලබා ගන්නවා. විවිධ පරිේෂණ වලදී සත්තුන්ගේ මරලා ඒ සත්තුන්ට ඉන්ජෙක්ෂන් ගහලා කපල කොටලා මීයෝ වගේ සත්තුන්ව ඩිසෙක් කරලා ඉගෙන ගන්න. එතකොට දිගටම තිබුණු ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්නයක් කවුද මේ අපි කවුද කියන ප්‍රශ්නය. චෝෆන්හව කියලා දාර්ශනිකෙක් හිටියා. ඔබට උගන්වන්න ඔබ අහලත් ඇති දර්ශන ඉගෙන ගන්නකොට
අපි මුලින් අහලා තිබුණා ෂෝපන්හාව අහපු ප්‍රශ්න තුනක් නිසා දාර්ශනික ලෝකය වෙනස් වුණා. අපි කවුද? අපි මොනවද කරන්නේ? මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ වගේ අදහසක්. මානව විද්‍යාවේ මේ මිනිස්සු මේ ප්‍රශ්න එදා මෙදා තුර නගලා තියෙනවා. මොකද්ද? Who am I කියන්නේ? මම කවුද කියන්නේ? මම නැත්තම් අපි කවුද? අපි වෙන ලෝකිකින් ඇවිල්ලා මෙහි බෝ වෙලා පදිංචි වුණාද? අපි මොනවද මෙහි කරන්නේ? අපේ කාර්යභාරය කුමක්ද? මැරුණාට පස්සේ මිනිස්සයා හැටියට අපිට මොකද වෙන්නේ? මේ ප්‍රශ්න අදත් නගනවා. එතකොට සමහර වෙලාවට මේ නගන ප්‍රශ්න වලට මිත්‍යා මත ආශියක් පතුරවලා තියෙනවා. මිත්‍යාමෙන් වංචනිකව සූරගෙන කනවා මේ මිනිසුන්ව රවට්ටලා මිනිස්සු අසරණ වෙන තැනක්. පීඩාවල් ඇති වෙනකොට රෝගාබාධ දුක් සහිත ජීවිත එනකොට බියටපත් වෙනකොට මිනිස්සුන්ව මිත්‍යාවෙන් වෙලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණත් මාකට් එක වෙළඳ පොලක් හදලා තියෙනවා මේක. ඒවට ගොදුරු බිම් නොවි බොහෝම ඉහළ මට්ටමකින් හිතන්න දර්ශනය වාගේ විෂයන්වලදී මනෝවිද්‍යාත්මකව මේවා ජීවිතයේ දිහා ලෝකෙ දිහා බලන්න ඉගෙන ගන්න එක වැදගත්. උපාධියක් ගන්නවා වගේම ලෝකේ ජීවත් වෙන ශිල්ප කලාව ඉගෙන ගන්න. How to live in this world. Art of living කියලා කියනවා. Art of life. ජීවත් වීමේ කලාව ශිල්පය ප්‍රගුණ කරන්න. ඒක නැති තැන මේ ජීවිතේ පළක් නැති වෙලා යනවා. එතකොට මේ මිනිස්සු අහපු ප්‍රශ්න වලට අපි කවුද කියන ප්‍රශ්නෙට ජනශ්‍රුතිය ඇතුලේ උත්තර හොයලා තියෙනවා. සාහිත්‍ය තුල, සම්භාව්‍ය සාහිත්‍ය තුල, දර්ශනය ඇතුලේ, ධර්ම ශාස්ත්‍ර තුල, කලාව ඇතුලේ විවිධ පැතිවලින් විද්‍යාඥයෝ උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය, කූටදන්ත සූත්‍රය, චක්කවති සීහනාද සූත්‍රය, විවිධ සූත්‍රවල මේ පරිණාමය ගැන එහෙම සංකල්ප මිනිස්යාගේ පාලන කලාවන් ඇති වෙච්ච හැටි ඒවා ගැන යම් යම් අදහස් පතල වෙලා තියෙනවා. එතකොට බයිබලෙන්ද, කුරාණයෙන්ද, වේදයෙන්ද, මනුස්මෘතියෙන්ද එක එක මත කියලා තියෙනවා. එතකොට සාහිත්‍ය කලාවල තියෙන විශේෂයෙන් ජනශ්‍රුති වල, ජනශ්‍රුති කියන්නේ ඉතාම වැදගත් විෂයක්. ෆෝක්ලෝ කියලා කියන්නේ FOLKLORE මානව විද්‍යාවේ එක ප්‍රධානම අංශයක්. ලංකාවේ හාහාපුරා කියලා ජනශ්‍රුති අධ්‍යයන අංශයක් යුනිට් එකක් ඒකකයක් ඇති කරේ ඔබේ විශ්වවිද්‍යාල විද්‍යාලංකාර අමරදාස වීරසිංහ කියන ආචාර්යතුමා. එතුමා මෑතක මිය ගියා. සංස්කෘති කියන සංගරාවේ මේවා ගැන හුඟක් ලිපි ලේඛන ලියලා තියෙනවා. ලංකාවේ පැරණිම විද්වත් සමාජය තමයි රාජකීය ආසියාතික සමිතිය, Royal Asiatic Society, Royal Asiatic Society. එහි සංගරාවක් තියෙනවා, එහි කොන්ෆරන්සස් තියෙනවා, සම්මේලන අවුරුද්දකට සැරයක්. මේ JRAS කියන සංගරාව, Journal of Royal Asiatic Society, මේවායි ලිපි හරියට වැදගත් ලිපි තියෙනවා. පරිශේෂකයෝ, ශාස්ත්‍රවන්තයෝ ලියපුවා, කතා බස් කරපුවා. ඒවා කියවලා බලන්න බොහොම වටිනා දේවල්. හැම අංශයකටම සම්බන්ධයි. පාරිකර්මාන්තය, කෘෂිකර්මය, පාලන තන්ත්‍රය, මිනිස්සු ගැන, දර්ශනය ගැන, විවිධ දේවල්, ඕන දෙයක්, සංගීතය ගැන. කැන්ඩියන් මියුසික් කියලා ලිපියක් තියෙනවා. මහවල තැන්නේ බණ්ඩාර කියන මේ මහත්යයි සිරිමාව බණ්ඩාරනායක මෙතිනියගේ පියාට. තමා උගත් කෙනෙක්. එතකොට ප්‍රී බුද්දිස් බිලීෆ්, ප්‍රාග් බෞද්ධ යුගයේ විශ්වාස ඇදහිලි ගැන පරණවිතාන මහත්ය 920 ගණන් වල ලිව්ව ලිපිය ඉංග්‍රීසියෙන්. ඒක සිංහලෙන් තියෙන බුද්ධ ධර්මයේ පැමිණෙන්න පෙර මේ භූමියේ මොනවාගේ යාතු කර්ම විශ්වාස ඇදහිලි බුද්ධ සිරි තිබුණාද, උත්සව තිබුණාද, ඒ වාගේ දේවල්. මම පැත්තක් ගුරු මිට්ටන් වගේ මිනිස්සු කොට්ටාසයක් ගැන කතාවක් තියෙනවා. නිට්ටෑවෝ කියලා ඒවා ගැන තියෙනවා. ඒකට භූමිය පිළිබඳව ආනන්ද කුමාරස්වාමීලා කරපුවා, බෙල්ලා කරපුවා, පුරා විද්‍යාඥයෝ හැම අතකින්ම මේවා සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධයි මේ විෂයයන්. එතකොට මානව විද්‍යාවේ අපි දර්ශනයෙන් කතා කරන්නේ මෙතන වැදගත් දේ කේන්ද්‍රය තමයි මිනිස්සයා කියන්නේ. මිනිස්සයා
මනුෂ්‍යයින්නවා මනුෂ්‍යයා රංචු හදාගන්න groups ඒ හදාගන්න groups කණ්ඩායම් සමූහ අඩු ගන්න දෙන්නෙකුට වැඩි කණ්ඩායම් එතකොට කියනවා අපි සමූහයක් කියලා ප්‍රජාවන් හදාගන්නවා communities කියලා කියනවා සංස්ථා හදාගන්නවා institutions කියලා කියනවා පවුල ආර්ථිකය දේශපාලනය අධ්‍යාපනය ආගම වගේ ප්‍රධාන සමාජ සංස්ථා මිනිස්යා හදාගන්නේ මිනිස්යාට ඒ තුල පවතින අවශ්‍ය නිසා පහසු වෙන නිසා දැන් ඔය communities කියන වචන ගත්තොත් මේ දවස්වල හරියට පාවිච්චි කරනවා ප්‍රජාව ප්‍රජා පොලිස් සේවය කියලා එකක් තියෙනවා සිංහල community දෙමළ tamil community muslim community කියක් කියනවා දෙමළ ඩයස්පෝරා කියලා වචනයක් තියෙනවා සිංහල ඩයස්පෝරා කියලා වචනයක් තියෙනවා ඩයස්පෝරා කියන්නේ නිකන් ග්‍රීක වචනකින් පැමිණුණා කියලා කියන්නේ අස්වැන්න රේක්කකින් එකතු කරනවා වගේ ඔය වෙන රටවල් වලට ගියපු අය ඒ ජාතීන් වලට ජන වර්ග වලට අයිති අයකට එක්කහුවෙලා ක්‍රියා කරනවා ඒක ලෝකයේ දකින්න පුළුවන් ස්වභාවයක් අපි ඒක නිකන් නිග්‍රහයට ලක් කළා වගේ ඩයස්පෝරා කියන වචන පාවිච්චි කරනවා ඒකේ යම් යම් අර්ථ තියෙනවා එතකොට මිනිස්සු කියන්නේ කවුද මිනිස්යා සහ අනිකුත් සත්ව රාජධානී ජීවත් වෙන සතුන් එක්ක තියෙන සම්බන්ධය මිනිස්යා සත්තුන්ගේ මස් අනුභව කරනවා ජලජ පැලෑටි අනුභව කරනවා වගේම ජලජ සතුන්ගේ මාළු මස් අනුභව කරනවා විවිධ සතුන්නේ සතුන් ඉන්නවානේ සිව්පා අතර පාදෙන් යන්නේ අප්පා පාද නැති අය බඩගාන සත්තු බහුපා පාද රසක් තියෙන සත්තු මේ සත්තුන් හැම කෙනෙක්ම මනුෂ්‍ය අනුභව කරන්නේ විවිධ රටවල් වල ඒ සංස්කෘතික ශිෂ්ටාචාරික පරිසරික සාධක නිසා මේ සතුන්ගේ මස් අනුභව කරනවා එහෙම ගෝත්‍රික මිනිසු මිනිමසුත් කාලා තිනවනේ මේ මායත් ඉන්න ලෝකේ එතකොට අපි මේ සත්ව රාජධානී මිනිස්යාට හිමිවන තැන ඔහු අග්‍රේසරයි කියලා කියනවා ප්‍රමුඛයි කියලා කියන්නේ හේතු ගණනක් උඩ එකක් දෙපයින් ගමන් කරන කතා කරන්න පුළුවන් භාෂාවක් නිපදව ගත්තා ඒ දත්තොල් තල්ල මේ කට පෙනහලු හෘදේ වස්තුව කන් මේවත් එක්ක මේ ඔක්කොම සම්බන්ධයි sannivedanaya හිතන්න පුළුවන් පරිකල්පන ශක්තිය imagination කියන්නේ imagination කියන්නේ පරිකල්පන ඒක විද්‍යාඥයටත් තියෙනවා බෝල ගහන අයටත් තියෙනවා පන්දු යවන අයට බෝලෙට බැට් එකෙන් ගහනකොට ඔය අපේ කීර්තිමත් නායකයෝ කියනවානේ සංගක්කාරල වගේ අය අර්ජුන රණතුංගල අරවින්දද සිල්වා සනත් ජයසූරි එහෙම හිටියානේ ඊට කලින් හිටපු එක්කෙනෙක් තමයි බන්දුල වර්ණපුර මුල් කාලේ මයිකල් තිසේරා සිදත් වෙත්තමුනි මාවන් අතපත්තු බොහොම කීර්තිමත් අය රොයි ඩයස් ඒගොල්ලෝ කියනවා ඉමේජින් කරනවා මේ බෝලේ දානකොට බෝලේ අතින් ගිලිහෙනකොට කොතනද මේක ඇවිල්ලා වැදෙන්නේ පොළවේ මෙදුනට පස්සේ බැට් එකට එන විදිය බලලා ගන්න ඉමේජින් කරනවා කල්පනා කර විද්‍යාඥයෝ කල්පනා කරන චිත්‍ර ශිල්පී මූර්ති ශිල්පී ලේඛකයෝ ඉමේජින් කරනවා තව වචනයක් අපිට හම්බ වෙන ඉන්ටියුෂන් කියලා සහජඥානය අන්තර්ඥානය එක එක වචන තියෙනවා එතකොට ඒවා සත්තුන්ට තියෙන වැඩිපුරම ඉව කියලා කියන්නේ මිනිස්යාටත් ටිකක් ඉව තියෙනවා හැබැයි ඊට වඩා තියෙන්නේ මිනිස්යාගේ වෙනස් මානසික තත්ත්වය එතකොට අද මේවා අධ්‍යයනය කළ දෙන්නේ වම් මුලේ දකුණු මුලේ යන আদি වශයෙන් එසේ වුණත් මිනිස්යාගේ තියෙන ශාරීරික තත්ත්වයන් උඩ මිනිස්යා මේ විශිෂ්ටයක් වෙලා තියෙනවා ඒ විශිෂ්ටයාගේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කණ්ඩායමක් තුල හිටියට අනිකුත් කණ්ඩායමක ගැටෙනේ දැන් මට මතක විදියට බර්ට්‍රන් රසල් කියන දාර්ශනික මේ විශිෂ්ටතමයා කියලා තිනවා වාගේ එතුමා වගේ තමයි මට මතක මිනිස්සෙක් වුණාම අරගල තුනක් කරනවා කියලා ඒ අරගල තුන එකක් තමයි සබාදහමට එරෙහිව කරන අරගල
අනික්කරගලිය තමයි අනිකාට එරෙහිව තමන් නොවන අනිකාට එරෙහිව කරන්නා වූ අරගලය. අනිත් අරගලය තමයි තමන් තමන්ට එරෙහිව කරන අරගලය. මෙන්න මේ අරගල තුනෙන් සමන්විතව වැඩ කරන කෙනෙක් මේ පුද්ගලයා මිනිසයා කියලා කියන්නේ. රංචුව ඇතුළේ ඉන්නේ ප්‍රජාවන් ගොඩනගනවා, සමූහ ගොඩනගනවා, අවසානයේදී මහා සමාජයක් ගොඩනගනවා. සමාජ සමාජ කියන වචනේ සමාජය හා සංස්කෘතිය කියලා බොහොම අපූරු දේශනයක් 968 විතර මහාචාර්ය ගුණපාල මලලසේකර කළා සාහිත්‍ය උත්සවයේ. දැන් මේ මාසේ කියවන මාසෙනේ, ගිය මාසේ සාහිත්‍ය මාසය. එතකොට එතුමාගේ දෙසුම පිටපත් කළා, අච්චු ගහලා තියෙනවා. එහි සමාජ කියන වචනේ විග්‍රහ කරලා තියෙන්නේ ඉතවතුනි ශිෂ්‍ය ශිෂ්‍යාවනි අජ එළුවන්ගේ රැස්වීම කියලා. සමාජ අජ කියන්නේ එළුවට. ඉස්සර සමාජ කියලා කිව්වේ එළුවන් ඉන්න තැනට කියලා කිව්වා. එතකොට යයන්න දාලා ඕක අපි සිංහල කරගෙන තියෙනවා සමාජය කියලා. අද අපි කියන්නේ මිනිස්සු පුද්ගලයන්ගේ එකතු. එතකොට මේ පුද්ගලයන්ගේ එකතු වීම තුළ විශාල වැඩ කොටසක් ශිෂ්ටාචාරික ලෝකයේ ඇතුළේ සංස්කෘතියන් තුල කරගන්නවා. ඒ මිනිස්සුන් ඒ සමාජය ඇතුලේ උස්මිතිකන්තිය හදාගෙන තියෙනවා. ඒකට අපි සමාජ විද්‍යාවේ මානව විද්‍යාවේ කියනවා ස්තරායනය කියලා. Social stratification සමාජ ස්තරායන උස්මිතික. කෙනෙක් උසයි උසස් තව කෙනෙක් පහත් කියලා ඔන්න මතයක් ආවා. කුල ක්‍රමය, පන්ති ක්‍රමය, කාස්ට් and class කියලා කියන. එතකොට මේ ජාතිය මේ ජන වර්ගයේ උසස් සුදුහම තියන අය බොහොම උසස්, අනිත් අය පහත්, කළුහම තියන අය, දුඹුරුහම තියන අය, ම්ලේච්චයි බාබරි පහත් කියලා මත. මේ මත මානව විද්‍යාවේදී ඛණ්ඩණය කරන ඉඳලා දාලා තියෙන. මේ මිනිස්යාව මහා බ්‍රහ්මයා විසින් මැව්වා කියලා මනුස්මෘති එහෙම තියෙනවා. බ්‍රාහ්මනෝස්ය මුපමාසී බාහු රාජන්‍යහ කෘතක් කියලා එහෙම එන ශ්ලෝකවල වේදවල ඔවා කියනවා. නමුත් මහා බ්‍රහ්මයා හෝ වේවා, කවර වූ දෙවි කෙනෙක් වේවා, නෙමේ මිනිස්යා මැව්වේ. මිනිස්යාගේ ගමන වෙනත් විදියකට තමයි එන්නේ පරිණාමය වෙලා කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා. මේ ප්‍රශ්නේ 14 වෙනි විතර සතවර්ෂයේ දක්වා මිනිස්සුයෝ කවුද කියන එක තේරුම් ගන්න බැරි වුණා. මේ සත්ව රාජධානීට අයිති කෙනෙක්. මිනිස්සු හිතුවේ මේ දෙවි කෙනෙක්ගෙන් පැවතෙනවා, බ්‍රහ්මීගෙන් පැවතෙනවා, යක්ෂයෙක්ගෙන් පැවතෙනවා, රාක්ෂසයෙක්, එක එක ඒ වගේ අදහස්. බුදුරජාණන් වහන්සේ, මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එනකොට බරණසට නෙන්නේ පයින් බුද්ධ ගායාවෙන් ඉඳලා. එතකොට දෙපයින් ගමන් කරේ ස්වාමි විවේකානන්ද කියලා ආගමික නායකයෙක් හිටියා ඉන්දියාවේ. ඔහු පවසලා තියෙනවා ඔහු Hindu. දෙපයින් ගමන් කරලා ලෝකයට සත්‍යය සැනසීම උදා කළ විශිෂ්ටතමයා හැටියට ගන්න බුදුරජාණන් වහන්සේ. ජේ ක්‍රිෂ්ණමූර්ති තුමාත් කියලා තියෙනවා මම ගෞරව කරන එකම පුද්ගලයායි ලෝකයේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. ඔහු නිදහස් චින්තකේ. පාලි නිගණ්ඩුවේ තියෙනවා බුදුන් වහන්සේට තියෙන කියන නම් අතර දීපදුත්තම කියන නම. දීපදෝත්තම කියන නමෙන් දීපදුත්තම. එතකොට දෙපයින් ගමන් කරගෙන එනකොට උපක කියන ආජීවකයා හම්බෙලා මේ අසිරිමත් පුද්ගලයා. බොහොම ආකර්ෂණශීලී කෙනෙක්. මේ රජ කුමාරයෙක් වගේ ලස්සනයි. එහෙම ප්‍රසන්න මුහුණක් තියෙන. අහන ඔබ කවුද? ඔබ කොහේ ඉඳලාද එන්නේ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇහුවම අනන්ත ජින කියලා උත්තර දෙන බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ඒ ගමන බුදුන් වහන්සේ වඩිනවා. එතකොට තේරුම් ගන්න බැරි වුණා මිනිස්සුන්ට කවුද කියලා. මේ මිනිස්සු කියලා කියන්නේ එක එක මතවලින් මිත්‍යාවලින් දෘෂ්ටීන් වලින් ඇලිලා ගැලිලා ආකුල ව්‍යාකුල වෙලා හිටි. එතනදී සම්‍යක් දර්ශනයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපිටත් ඒක ජීවිතේ වැදගත්. 17 වෙනි සියවස විතර වෙනකොට
මේ විද්‍යාත්මක ක්‍රමය විද්‍යාත්මක ඥාණය නිපදවීම සොයා ගැනීම ලෝකයේ වෙනස් වෙන්න පටන් ගත්තට පස්සේ විවිධ නිරීක්ෂණ පරිශන වලින් ඔප්පු වෙන්න පටන් ගත්තා මිනිසා කියන්නේ සත්ව රාජධානියට අයිති සත්වෙක් කියලා. එතන ඉඳලා දිගටම අධ්‍යයනය කරා. ලියනාඩෝ ඩාවින්චි කියලා චිත්‍ර ශිල්පියෙක් හිටියා. මේ ලියනාඩෝ ඩාවින්චි මිනිස්යාගේ ශරීරයේ කපලා කොටලා මිනිස් මැරුණම හොරෙන් රිංගලා රාත්‍රියේ ගෝලියොත් එක්ක ශිෂ්‍යොත් එක්ක ඉටිපත්නම් වගේ පහන් දැල්වගෙන මලමිනි කැපුවා. ඒවා නීතියෙන් තහනම් හොරෙන් කළා ඒක. මේ කරලා ඇඳ චිත්‍ර අතපය ඇඟිලිවල දිග පළල මැනලා මූණ නහය කටතොල් ඊළඟට පපුව පළලා බඩ පළල ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් ඇඳලා තියෙනවා. ඒක ඇනටොමික් පැත්ත විවච් කාය විවච්ඡේදනය පිළිබඳ ලොකු පාඩම් ඇස්පනා පිට ඩාවින්චිගෙන් ඔප්පු වෙලා තියෙනවා. ඊට කලින් හැබැයි ආයුර්වේද විද්‍යාවේ සුසුත චාරක සංහිතාවල මේවා ගැන විස්තර කළා තියෙනවා. එතකොට ඔප්පු වුණා මිනිස්සයා සතෙක් කියලා. එතකොට හැබැයි මිනිස්සු ජීවත් වෙනකොට සමාජය ඇතුලේ කුල වශයෙන් ශිල්ප ශ්‍රේණි කියන එක තමයි ස්කිල් වර්කර්ස් ලකේ. ඒ කියන්නේ එක එක දේවල් වලට රජුරවන්ට සේවය කිරීමේදී දක්ෂ වෙච්ච අය. මැටි බඳුන් කලගෙඩි හට්ටි මුට්ටි ව හදනකොට ඒක වෙන්නම කුමල් කර්මාන්තයක්. පුදුම දක්ෂකමක් තියෙනවනේ ඒක කරන්නට. ඊළඟට මේ අපි හිතමු කනකර කඩුක්කන් ආභරණ හදන එක. ඒකට හරිම ශිල්පීය ස්වභාවයක් තියෙනවා. මැණික් කර්මාන්තේ මැණික් කපනේවා. ලංකාවට තමයි දියමන්ති උඹක් කපන්න ගේන්නේ. මොකද ඒ තරම් සියුම් විදියට වැඩ කරන්න පුළුවන් ඒ කඩු හදනේවා අභි ආයුධ. කුඹුරු වගා කරන්නේවා, කෙත්වස් වතු පූදිනේවා, මල් උද්‍යාන, මල් උයන්, මාලා කර්ම, වස්ත්‍රාභරණ සකස් කිරීම, මේ වගේ එක එක ශිල්ප කර්මාන්ත ශිල්ප ශ්‍රේණි ස්කිල් වර්කර්ස්ලා හිටියා. ඒක පස්සේ කාලෙක මේක උස් පහත් කියලා හදාගත්තා. ජාතීන් වශයෙන් බ්‍රිතාන්‍යයන් වගේ අය සුදුහම තීන අය ලෝකෙට ප්‍රචාරය කෙරේ අපි තමයි බුද්ධිමත් උසස් අපි ශිෂ්ටාචාරිකයි අපි සිවිලයිස්ඩ් කල්චර්ඩ් අනිත් අය එහෙම නැහැ කියලා. මෙන්න මේ අධිරාජ්‍යවාදී මතවාදය නිසා තමයි ලංකාවේ මානව විද්‍යාව ඉගැන්වුවේ නැත්තේ කියලා තමයි අපි උපන්‍යාසයක් හැටියට ගේන්නේ අනුමාන කරන්නේ. සහ දෙවියන් වහන්සේ කෙනෙකු විසින් මිනිස්යා ලෝකේ මැව්වා කියන මතවාදයට ප්‍රහාර එල්ල වෙනවා මානව විද්‍යාව උප්පු වෙනාට පස්සේ. ඒ නිසා එත්නෝ සෙන්ට්‍රිසම් කියලා වචනයක් තියෙනවා. එත්නෝ සෙන්ට්‍රිසම් කියලා කියන්නේ මානව කේන්ද්‍රණවාදය. එන්නේ ඒ කියන්නේ මනුෂ්‍යයෝ හිතනවා නම් අපි උසස්. දැන් අපි සිංහල අය, සිංහල බෞද්ධ මම හිතනවා නම් සිංහල බෞද්ධ මම සුපිරි ජාතියකට අයිති, අපේ භාෂාව තමයි පරම නිර්මල, අපේ බුදුදහම මේ වගේ ශ්‍රේෂ්ඨ බුදුදහමක් වෙන ආගමක් නැහැ, අනිත් ඔක්කොම පහත් කියලා. මේ රටේ ජීවත් වෙන දෙමළ ජනයා, දෙමළ හින්දු, දෙමළ ක්‍රිස්තියානි, සිංහල ක්‍රිස්තියානි, මුස්ලිම් බර්ග වැදි ජනයා ඉන්නවා, කින්නර ජනතාව, අහිගුන් ටික ජනවර්ග 20 ගණනක් විතර ගැන අධ්‍යයනය කරලා තියෙනවා. කැෆර්ස්ලා ඉන්නවා, ආපිරි අය, පුත්තල මිසිරම්බි අඩි, මේ ඔක්කොම පහතයි. අපි තමයි මේකේ අයිතිකාරයෝ කියලා එහෙම මතවාදයකට එනවනම් මානව විද්‍යාව දර්ශනයක් හැටියට ඒක ප්‍රතික්ෂේප කරනවා, නිෂ්ප්‍රභ කරනවා. අපි ඔක්කොම මිනිස්සු. මේ මිනිස්සයා කියන සංකල්පය ඔප්පු කරලා පෙන්නලා තියෙනවා භෞතික මානව විද්‍යාව කියලා ප්‍රධාන අංශයක් තියෙනවා. ෆිසිකල් ඇන්ත්‍රොපොලොජි මානව විද්‍යාවේ බෙදීමක්. ඒක ඇටකටු, රුධිරය, පරිණාමය, හිස්කබල, ඇස්, ශරීරය ගැන කරන අධ්‍යයනය. හියුමන් බොඩි කියන සංකල්පය මානව දේහය, ස්ත්‍රී දේහය, පුරුෂ දේහය. අනිත් පැත්තෙන් තියෙනවා තව බෙදීමක් මානව විද්‍යාවේ සෝෂියෝ කල්චරල්, සෝෂල් ඇන්ත්‍රොපොලොජි කියලා එනවා, කල්චරල් ඇන්ත්‍රොපොලොජි කියලා දෙකක්.
කල්චරල් ඇන්ත්‍රොපොලොජි කියන්නේ සංස්කෘතික මාන විද්‍යාව ඇමරිකාවෙන් තමයි මේක පතල වුනේ. සෝෂල් ඇන්ත්‍රොපොලොජි සමාජ මාන විද්‍යාව පතල වෙලා ගියේ බ්‍රිතාන්‍යයේ. එතකොට ඔක්කොම එකයි සෝෂල් ඇන්ඩ් කල්චරල් සමාජ සංස්කෘතික පැති ආහාර පාන ඥාති ක්‍රමේ පවුල් විවාහ ආදී උත්සව පෙරහැරවල් මේ කලාත්මක දේවල් විවේකය ගත කිරීම සංගීත ලලිත කලා ම දෙයක්ම එකටයි. එතකොට ශරීරයේ එක පැත්තක අධ්‍යයනය කරනවා සමාජ සංස්කෘතික වාසස්ථාන හදාගන්න හැටි ලෙඩ දුක් පිළිබඳ ඖෂධ ගැන ආහාර පාන මේ හැම එකක්ම සමාජ සංස්කෘතික පැත්තේ අධ්‍යයනය කරන මේ වයින් ඔප්පු වෙලා තියෙනවා ඔප්පු කරගෙන තියෙනවා මිනිස්සයා එකයි අම පාට වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඇටකටු මේවා ඇතුලේ තියෙන රුධිරය මේ හෝමෝන මේ සම්බන්ධ මේවා පොදු මේවා ගැන වාසෙට්ට සූත්‍රයේ කතා කරලා තියෙනවා කුල ભેදේ ಜಾතිවාදයේ කියන එක පුස් පුහු දෙයක් කියන්නේ තම මේක තමයි වැදගත්ම කාරණය මානව විද්‍යාවේදී අපි ඉගෙන ගන්න ඕනේ අපි එක එක පළාත් වලින් එන්න පුළුවන් උඩ රටින් එයි පහත රටින් එයි දැන් සින්දුගම උඩ රට මේ මල්වතු මහ විහාරයේ සියම් නිකායේ පහත රට භික්ෂුන් වහන්සේලාට 1800 ගණන් වල ඉගැන්වුවට සාමණේර භූමියේ හිටියට උපසම්පදාව දුන්නේ නැහැ එනිසා තමයි වැලිතොට ඥානවිමල තිස්ස හාමුදුරුව බුරුමෙට ගිහිල්ලා උපසම්පදාව අරගෙන ඇවිල්ලා අමරපුර නිකායේ පිහිටවන 1802 තුනේ ඊට පස්සේ රාමඤ්ඤ නිකායට රාමඤ්ඤ දේශයේ බුරුමෙට ගිහිල්ලා උපසම්පදාව අරගෙන ඇවිල්ලා තව කණ්ඩායම රාමඤ්ඤ නිකාය කියලා එකක් පිහිටවුවා නිකාය ભેද ලංකාවේ එනවා උඩ රට පහත රට ભેදයක් තියෙනවා සින්දුවක් තියෙනවා පහත රටින් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හමුදුරනේ පාතමාලයට වඩින්න කියලා වික්ටර් රත්නායක මහත්මයා ගායනා රත්නශ්‍රී විජේසිංහ ලියලා මේ කුල ભેදය පන්ති ભેදය පළාත් ભેදය මේවා හදාගත්ත දේවල් මිනිස්සු කියන්නේ එකයි කියන මතේ ඒක නිසා එත්නෝ සෙන්ට්‍රිසම් කියන එකට විරුද්ධව මතයක් ගෙනාවා ඒකට කියන්නේ කල්චරල් රිලටිවිසම් කියන සාපේක්ෂතාවාදය හැම කෙනෙකුටම සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් තියෙනවා මිනිස්සු හැටියට සලකන්න ඕනේ කෙනෙක් උසස් කෙනෙක් පහත් කියලා බැහැ එහෙම ભેදයක් ගේන්න බෑ ආගම හෝ ජාතිය හෝ වේවා ඒවා හදාගත්ත සංකල්ප අද ලෝකෙම ගිනි අරන්නේ තියෙන ඇෆ්ගනිස්තානයේ බලන්න තාලිබාන් වරුන්ගේ ප්‍රශ්න ISS ප්‍රශ්න මිනිසුන් මරා ගන්නවා ගැහණු ළමයින්ට විශ්වවිද්‍යාලවලින් නැරපනවා ගැහණු ළමයින්ට ඉගෙන ගන්න දෙන්නේ නැහැ චර්ම ඡේදන ලිංග ඡේදන කරනවා ඒ වයින් මැරෙන සංඛ්‍යාවක් ඉන්නවා පහත් කරලා සැලකෙනවා ප්‍රචණ්ඩත්වය වැඩි. ඒකට මනුස්ස ජීවිතේ ප්‍රධාන මානව විද්‍යාවනුවත් විද්‍යාවනුවත් අංශ දෙකක් කේන්ද්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර පාන. ආහාර පාන වලට වෙනම සංස්කෘතියක් තියෙනවා. එක එක පළාත් රට රටවල් වල පරිසර දේශගුණ රටාවන් අනුව ඒවා හැදෙන්නේ. ඒවා පත්‍යම් වෙන්නේ. ඒ විදිහට තමයි ෆුඩ් අනිත් එක සෙක්ස් ෆුඩ් ඇන් සෙක්ස් කියන්නේ ෆුඩ් ෆෝර් ද සර්වයිවල් ආහාරය පානේ නැතුව ජීවත් වෙන්න බෑ සෙක්ස් කියලා කියන්නේ උදේ ප්‍රජනනය රිප්‍රොඩක්ෂන් තම වර්ගය බිහි කිරීම මොකද ඉන්න අය මිය යනවා අබල දුබල වෙනවා නව සමාජිකයන්ට උපත දෙනවා මේ ස්ත්‍රීලිංග එක ජීවය මව වෙන්නේ ඇය ඒ ඇයට කියනවා ජනනි කියලා ඇය අම්මා අම්මා කිරි දෙනවා දෙතනින් ඒ කිරි පෝෂණය ඒ දරුවන්ට ලැබෙනවා එතනින් අපි ඒ ස්ත්‍රී ලිංගික ජීවියාගේ ප්‍රධානම කාර්යභාරයක් වෙලා තිනවා එක එක විදියට මොන විදියට විස්තර කරත් ඕක තමයි දරූපත කියන එක හරිම ආශිර්වාද දෙයක් සහ මව් කිරි තාම හදාගන්න බෑනේ අම්මගේ දෙතනින් දෙන කිරි එතකොට අම්මා කියන වචනේ මාතා මා ඕන වචනයක් කියන්න පුළුවන් ඒවා සංස්කෘතිකමයි භාෂාවල් ඔක්කොම එතකොට උස්පහත් ભેදය ජාතිය නිසා වර්ගය නිසා
ආගම මුල් කරගෙන වෙනත් දේවල් නිසා එහෙම හිතනවා නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි මානව විද්‍යාවේදී ඉගෙන ගන්නවා. දැන් ඇතිද දන්නේ නැහැ දිලක්ෂි මහත්මිය. ආගෙන ඉන්නවද? කොච්චරක්? දැන් පැයකට වැඩි නේද? පැයක් නේද කතා කරන්න ඕනේ. ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් ඔය වාගේ විෂය මේ විෂය ඇතුලේ ඉතා වැදගත් පැති තියෙනවා. මම ඒක කිව්වා භෞතික මානව විද්‍යාව කියන්නේ ෆිසිකල් ඇන්ත්‍රොපොලොජි. එම සමාජ සංස්කෘතික මානව විද්‍යාව කියන්නේ කල්චරල් ඇන්ඩ් සෝෂල් ඇන්ත්‍රොපොලොජි. ඒ සංස්කෘතිය ගැන ඉගෙන ගනිද්දී අංශ කීපයක් තියෙනවා. ප්‍රධාන වෙන්නේ සංස්කෘතිය මානව විද්‍යාවේදී. එහි තියෙනවා මෙටීරියල් කල්චර්, නොන් මෙටීරියල් කල්චර් කියලා පැති දෙකක්. මෙටීරියල් කල්චර් කියන්නේ භෞතික සංස්කෘතිය. අපි හදාගත් පුංචි පුංචි දේ ඉඳලා විශාල දේ දක්වා සියල්ලම එකට අයිති. නොන් මෙටීරියල් කල්චර් එකේ තියෙනවා වැදගත් තව අංශ තුනක්. ඒ තමයි values, norms and ideas. දර්ශනයට සම්බන්ධ වෙනවා. values කියන්නේ සාර ධර්ම. අගනාකම්, වටිනාකම්. norms කියන්නේ ධර්මතා නැත්නම් ප්‍රතිමාන. අදහස්, ideas. මේ තුන අපිට පේන්නේ නැහැ. ඒවා ක්‍රියාවට නම් වෙනකොට තමයි පේන්නේ. value එකක් කියලා කියන්නේ මොකක්ද? අපිට අපි සරල උදාහරණයක් දුන්නොත් මේ කාලේ අපිට පුංචි කාලේ ඉඳලා උගන්වලා තියෙන එකක් තමයි මේ වෘද්ධාපචායනය. වැඩිහිටියන්ට ගරුකරනද බලා ගන්න, රැක බලා ගන්න. අබල දුබල අපි හිතමු ස්පේන් නැති කෙනෙක් පාර පයින් ඉන්නවා. ඔබ අහක බලන් යනවා. ඔබ අපි ඒ අයට උදව් කරන්න පෙළඹෙනවා. අන්න වැලියුව සාර ධර්ම. අපි ගිහිල්ලා එයාගෙත් එක කතා කරලා පාර පනින්න නම් ඉන්නේ පාරෙන් පන්නනවා අපි ආව. එතකොට අන්න ධර්මතාව නෝම් එක අපි ක්‍රියාත්මක කරනවා. මේ වාගේ පැති. එතකොට මේ ජනශ්‍රුතිය කියන පැත්ත මේ ඔක්කොම වහගෙන තියෙන එක. කටින් කට පැවතෙන ජන දැනුම. එදා මෙදා තුන මේවා නැවත නැවත එකතු කරනවා. ඇයි එකතු කරන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානය වාගේ මේ සංවිධාන වල ඉන්න විද්‍යාඥයෝ කියන ඔබගේ මුතුන් මිත්තන් කාපු බීපු විදිහට කන්න බොන්න ජීවත් වෙන්න මුළු ලෝකෙම රෝගාබාධ වලින් පෙළෙනවා. මුතුන් මිත්තන්ගේ ආහාර පාන හොඳයි. ඒව සෞඛ්‍ය සම්පන්නයි. අපි විනාශ වෙලා තියෙනවා. වනාන්තර විනාශ කරගත්තා. ජල දහරාවල් විනාශ කරගත්තා. උලඟ පවා විසයි අපිට. විස කෑම වර්ග ගන්නවා. අපි වෙළඳාමෙන් ගොවියෝ පවා අපිට ලොකු සේවයක් ගොවියෝ කරනවා. හැබැයි ඔවුන්ගේ ලබා දෙන ආහාරවල අපි දන්නේ නැති විස වර්ග තියෙනවා. පිළිකාව දවසකට 70ක් 80ක් දැන් වාර්තා වෙනවා. අලුත්. මං ඉන්නේ පිළියන්දල පළාතේ. මහරගම පිළිකාරෝහාලා අද්දරින් තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. දවසින් දවස එන්නේ වැඩි වෙනවා. ඔය කැලණි විශ්වවිද්‍යාලය අපේ විශ්වවිද්‍යාලය වගේම ආචාර්යවරු ශිෂ්‍යෝ කොච්චර නැති වුණාද පිළිකා නිසා වකුගඩු අමාරු. එතකොට ආහාර සංස්කෘතිය ෆුඩ් කල්චර් කියන එක වැදගත්. ෆුඩ් ඉස් මෙඩිසින් කියලා තමයි භෞතික මේ මානව විද්‍යාවේ සෞඛ්‍ය පැත්ත. වෛද්‍ය මානව විද්‍යාව අදාරනකොට මුල්ම පාඩම පළවෙනි වාක්‍යයේ. මොකද ආහාරයමයි සෞඛ්‍යය. බේතේත් බවට ඖෂධය බවට පත් වෙනවා. එතකොට එහෙම පැත්තක් තියෙනවා. values, norms, ideas. එතකොට දැන් කාලේ සාක් සංවිධානයේ යුනෙස්කෝව මහා ජාතික පුස්තකාලය සංස්කෘතික අමාත්‍යාංශය දියත් කරලා තියෙනවා කාලෙකින් ඉඳලා වැඩසටහනක් intangible cultural heritage කියලා. intangible කියලා කියන්නේ පේන්නේ නැති, ස්පර්ශ කරන්න බැරි අස්පර්ශනීය සංස්කෘතික උරුමය. අපේ මේ ජීවිත සමාජ සංස්කෘතික ජීවිත වල තිබුණු දේවල්, විවිධ පළාත්වල තිබුණු දේවල්. එතකොට මේවා ටැන්ජිබල් කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. එතකොට මේ දෙක වෙන් කරන්න නැතුව එකට යන් කියලා තමයි දැන් ගමන් කරන්නේ. ගස් කොළන් පිළිබඳ පළතුරු මල්
බිඟුන් මී මැස්සෝ බමරු වගේ සත්තු ගැන මේව නැති දවසට මොකද වෙන්නේ ලෝකෙට කඳු වැටි වනාන්තර දැන් ගස් ගැන ලස්සන මත තියෙනවානේ පැරණි මිනිස්සු කියෝ ගහකින් ලැබෙන ප්‍රයෝජන පහයි ඒ පහ නැත්තම් ඒ ගහ වැඩක් නැහැ කියලා කියනවා මොකද්ද පළවෙනි එක තමයි ඒ ගහෙන් ගෙඩියක් ගන්න පුළුවන් මේ ඊළඟට ඒ ගහේ හැදෙන මලක් බුදුන්ට දෙවියන්ට පූජ කරන්න පුළුවන්ද කියලා තුන්වෙනි එකේ ගහෙන් බෙහෙතකට ප්‍රයෝජනයක් බෙහෙත් ඖෂධයක් හදා ගන්න පුළුවන්ද මුල් වලින් හරි පොතු වලින් හරි කොළ වලින් හරි මල් වලින් හරි ගෙඩි වලින් හරි ඊළඟ එක තමයි ඒ ගහේ අත්තකින් ලීයක් දැවයක් ඒ දැව මොන හරි ගෘහ භාණ්ඩාරය හදා ගන්නකොට ඒ ගස් ගස් කීනේවා දිරලා යනවනේ ඒවා කපා ගන්නවා කපනකොට තවත් අලුත් ගස් වවන්න ඕන එතකොට පස්වෙනි එක තමයි ෂේඩි කියන්නේ හෙවන දෙනවා ගස් එතකොට දෙහි ගස් නාරං ගස් වගේව මිදුලවල් වල හිටෙව්වේ නැහැ ඇයි මිනිස්සු එළියට පෙරියට ගිහිලා ඇවිල්ලා තමන්ගේ රෙද්දක් උනා දාලා එකපාරට තියෙන තැන වනනවා දෙහි ගහක නාරං ගහක උගුරැස්ස මේ කටු තියෙන ගහක වැවුවොත් නැවත හදිසිය වහිනකොට ඒක ගන්න ගියාම නූල් ගැලවිලා අරකට පළුදු වෙනවා. පැමිලි ගස් නවසී කුන්දිරා කුරුම්බ පොල් ගස් හරියටම මිදුල ඉස්සරහා හිටෙවෙ නැහැ. ඇයි අනතුරු වෙන්න. පොල්ු ගෙඩිය උඩට පොල් ගෙඩිය වැටෙන්න පුළුවන්. පැමිලි ගෙඩිය වැටෙන්න පුළුවන්. එතකොට මී ගස් කුඹුරේ ගොවියාගේ යාළුවෙක් මී ගෙඩි කන්න එන වවුලෝ. වවුලෝ මී ගෙඩි කාලා ඒ වසුරු දැම්ම මේකේ නයිට්‍රජන් තියෙනවා. පාරවල් වල ලස්සනට මී ගස් ඉන්නන්නේ නැහැ. කුඹුක් ගස් පාරවල් වල ඉන්නන්නේ නැමේ කුඹුක් ගස් වලට අවශ්‍ය වෙන ජලාශ්‍රිත ප්‍රදේශ. ඒක වෙල්ලායවල් අමුණු ඔය මේ බැව්වා ගංගා එළ දොළ ආශ්‍රිතව තමයි ඒක පාවිච්චි කරන්නේ. අද අපි වරද්දගෙන තියෙනවා වාද දේවල්. ඒ නිසා ගස් පැත්ත සත්තු සිරිත් විරිත් වැසිකිලි කැසිකිලි භාවිතය මේවා ගැන මානව විද්‍යාව වෙනම තියෙනවා ලෝකේ තියෙන හොඳම වැසිකිලි කැසිකිලි භාවිත ක්‍රමය ආයුර්වේදයේත් කියනවා බෞද්ධ සංඝාරාම ඔය ඉක්ෂු ආරාම වල එම තියෙන උක්කුටික ක්‍රම එනතබා වාඩි වී සිටිය මේවා ගැන හැම දෙයක්ම අධ්‍යයනය කළා කියලා තියෙනවා මිනිස්යාගේ යහපත වෙනුවෙන් පුරවැසියන්ගේ හොඳම ලෝකේ හොඳ පුරවැසියෝ හදාගන්න විශාල සේවයක් රසවත් අර්ථවත් මේ විශේෂයෙන් ගෙනෙන්න පුළුවන් ඒක තමයි දර්ශනය උත්තරදී ආකල්ප පද්ධතිය හිතන විදිය අපි වෙනස් කරගන්න හරි එහෙනම් මම නතර කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් මම දන්න දෙයක් කියන්න නැත්නම් ඔබේ අදහස් පළ කරන්න බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මහාචාර්යතුමා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද මහාචාර්යතුමා කියන්න කියන්න ඔව් මේ සර් දැන් අපි දැන් සර් කතා කරපු අපි සංස්කෘතිය කියන දේවල් එක මේ අපි ශේෂ්ත්‍රයට එනකොට දර්ශනයේ තියෙනවනේ ප්‍රධාන ශාස්ත්‍ර ආචාර ධර්ම කියලා එතකොට සර් මට ප්‍රශ්න වෙන්නේ සංස්කෘතියේ කැඩපත ආචාර ධර්මද කියන එක අපේ මේ ආචාර ධර්මද කියන එක ඒ කියන්නේ ආචාර ධර්ම අපි මේ කැඩපත ඒ වචනේ හොඳයි ඒ සංකල්පය මට ඒක කියන්න බැරි වුණා මානව විද්‍යාවේ ප්‍රධානම අංශයක් තමයි ethics කියලා කියන්නේ රිසර්ච් කරනකොට විශේෂයෙන් පරිශන පවත්වනකොට ethics වලට අපි ආචාර ධර්ම කියනවා පීඩී ප්‍රේමසිරි මහත්තයලා ඔය පේරාදෙනී එහෙම අත්තු ලියලා තිනවා සදාචාර දර්ශනය කියලා වචනයක් මොරැලිටි කියන ඒකම තමයි අපිට දැන් මෙහෙම හිතමු ඉස්සර කාලේ අපි මේ මේ අපි හිතමු සරච්චන්ද්‍ර මහාචාර්යතුමා විශිෂ්ට පොතක් කළා ගැමි නාටක. ඒකට උදව් කළා තිස්ස කාර්යවසම් මහත්තය එතුමාට ඒ කාලේ ලඝු ලේඛන පුළුවන් ටයිපින් චොක්ටන් ටයිපින් කැමරා රෝමේව බහුල නැති කාලේ මේ ඇදුරෝ ඉන්නවනේ ශාන්ති කර්ම කරපු අය බොරු කියනවා. නටනකොට මේවා දුන්නේ නැහැ කාටවත්. අර ඉස්සර හිටපු වෙද මහත්තුරුත් මේ වට්ටෝරු දුන්නේ නැහැ බොරු කියනවා. එතකොට මොකද ගුරු මුෂ්ටි තියාගෙන තමන්ගේ කුලයට පරම්පරාවට විතරයි මේක කියලා
නැටුමේදී ගායනයේදී හිම කළා. මේ අය හොරෙන් පටිගත කළාය. පොඩි මේ දන්නේ නැහැ තිස්සකාරිය සම්මාත්‍ය ෂෝට් ටයිම් ටයිපින් දන්නේ ඉඳලා ලියාගත්තා. බොරු පද එහා මෙහා පෙරලලා ලිව්වා. මේක ලොකු ප්‍රශ්නයක් වෙච්ච නිසා ගිහිල්ලා හොරෙන් පටිගත කරා. එහෙම කරනවා නම් අද කාලේ හැටියට අනෙතිකල් කියලා කියනවා. ඒ කියන්නේ ආචාර ධර්ම විරෝධී. අපි යමක් කරනවා නම් පින්තූරයක් ගන්නවා නම් පටිගත කරනවා නම් ඒ පින්තූරේ පළ කරනවා නම් අපි අවසර ගන්නවා. අන්න ඒ වගේ පැති දැන් ලෝකේ දිනුන වෙලා තියෙනවා. රිසර්ච් කරනකොට දැන් පරිේශන වලදී එතිකල් ක්ලියරන්ස් කියලා පැත්තකට දැන් අපි ගිහිල්ලා තියෙනවා. පොඩි ළමයින් ගැන අධ්‍යයනය කරද්දී ඇස්පේන් නැති අය ගැන අධ්‍යයනය කර දැන් උදාහරණ වශයෙන් මේ පහුගිය කාලේ නිකුත් වෙලා තිබුණා මේ හොරෙන් පටිගත කළා මේ අන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රේමය ඒගොල්ලෝ ආදරය කරන හැටි කවුරු හරි හොරෙන් රෙකෝඩ් කළා මේක නිකුත් කළා අන්තර්ජාලයට වගේ සම්පූර්ණයෙන්ම වැරදියි. අපි දැන් අපිටම අපි ප්‍රොස්ටිටියුට්ස් ලගෙන ආනන් වෛශ්‍ය වෘත්තිය දෙන මේ කාන්තාවන් සම්බන්ධ කාන්තාව විතරනේ පිරිමිත් ඉන්නවා. අපි එහෙම එළියට දැම්මොත් ඉතාම ලොකු ප්‍රශ්නයක් ඒ. අන්න ඒ වගේ ගැන ඇවිල්ලා තිනවා මේ සංස්කෘතියේ අපිට දැන් තේරෙනවා මේ වෙළඳාම සඳහා හැම දෙයක්ම විකුණනවා. ලොකුම දේ කාමය සහ මේ ප්‍රචණ්ඩත්වය තමයි සෙක්ස් ඇන් වයලන්ස් තමයි ලොකුම දේ. ඒකෝන මේව ඇතුලේ පරිස්සමින් කොහොමද අපි මේ ගනුදෙනු කරන්න කියන කාරණය විද්‍යාව ඇතුලේ සාකච්ඡා කරනවා. ඒකෝට ඒ අනුව බලනකොට ඔබ නැගූ ප්‍රශ්නේ ඊට වැදගත් එතික්ස් කියන එක මේක ඇතුලේ තියෙනවා. ඔව් අහන්න. තව මොනවද තියෙන්නේ? බොහොම ස්තුතියි සර්. තව අපේ දේශනේ අහගෙන ඉඳපු අයට මහාචාර්යතුමාගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අහන්න ප්‍රශ්න අහන්න කියන්න. සාමාන්‍යයෙන් කොච්චරක් වෙලාද මේ වැඩසටහන යන්නේ ගමන් කරන්නේ? පැයක් එකමාරක් තමාස සාමාන්‍යයෙන්. ඔයාලට ප්‍රයෝජනයක් වුණාද දන්නේ නැහැ. මම ඉතින් කතා කරන් ගියා. ආ මම දැකස චැට් බොක්ස් එකේ දාලා තියෙනවා සර් ලියපු ගීතයන් ටිකක්. මම හිතන අපේ අධ්‍යනාංශ හිටපු සහකාර කතිකාචාර්ය කල්යාණ හාමුදුරුවෝ. මගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න අවශ්‍ය වුණොත් අපිට තව ඉන්නවා කට්ටිය මේවා ගැන උනන්දු අධ්‍යනාංශ ආචාර්යවරු එහෙම ඒගොල්ලෝ උදව් කරයි. හොඳ මිනිස්සුයෝ ඉන්නවා. හැම වෙලාවෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතහිත දෙන්න ඕනේ මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම ඉදිරියට යන්න ජීවිතේ ජය. එහෙනම් මම බොහොම ස්තුතියි. සර් විනාඩියක් මේ මම හිතන්නේ අපේ අධ්‍යනාංශයේ දර්ශන අධ්‍යනාංශයේ ආචාර්ය මනෝජ් හරිචන්ද්‍ර මහත්මිය ඔබතුමාට ස්තුතිය පළ කරන්න මේ අවස්ථාවේ ඉන්නවා බලාගෙන ඉන්නවා. මනෝජ් මිස් අවදි ලක්ෂණයි. ඔව් ඇත්තටම දැන් මේ අවස්ථාව තුළ මේ විද්වත් කතිකාවතට වැඩ රාජකාරීන් මැද්දේ තමන්ගේ වටිනා කාලය කැප කරලා අප සියලු දෙනාටම ලබා දුන් දැනුම සම්බන්ධව මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහතාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතකම ඇත්තටම බොහොම හරවත් දේශනයක්. මං හිතන්නේ අපේ දරුවන්ට ඉතාම හොඳින් තේරෙන්නේ නැති ඉතාම පහ නේද සරලව ඒ අවශ්‍ය කාරණා හොඳින් කියවුණා. ඒ නිසා මානව විද්‍යාව හා දර්ශනය අතර පවතින සම්බන්ධතාව විශේෂයෙන්ම විද්‍යාව ආගම සංස්කෘතිය සම්ප්‍රදාය වගේ විවිධ ක්ෂේත්‍ර ආශ්‍රය කරගනිමින් අපි හැමෝගෙම දැනුම විමර්ශනශීලී පාර්ශවයකට යොමු කිරීමට මහාචාර්යතුමා ගත්ත උත්සාහයට දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපතිතුමිය ඒත් එක්කම ආචාර්ය මණ්ඩලය ඒත් එක්කම අපේ විද්‍යාර්ථීන් වෙනුවෙන් මා ඉතා කෘතඥ පූර්වක වෙනවා.
आचार्य मंडल पमना संबंध धर्म लागनी मम दस्ताव संबंध वेलाइन महाचार्य समांत इलांगकोन महात्म्य श्रीलंका बौद्ध पाल विश्वविद्यालय बौद्ध अध्ययन पीठ हिटपु पीठाधिपति पुरा विद्या अध्ययन अंशे ज्येष्ठ कथिकाचार्य नीलांति भंडार महात्म्य अतम मम युमाट सह युमियटा स्तुतिवंत अध्ययनांशेन संविधान कृप मे वेडसटहन मालाव तुल महाचार्य प्रणीत अभय सुंदर महतागे देशने संबंध वीम संबंधव बहुम स्तुति भूमि स्तुति जय वेवा उगलु शील दिनाट यहाँ पर दाम उदा वेवा कुंदर इगन गान ज्ञान महाचार्य विशेष स्तुति वंत वेन्नोने जयवर्धनपुर विश्वविद्यालय अपित एक अद दवस एकतुनु कार्य बहुल मेद अपित एक संबंध उनु श्री जयवर्धनपुर विश्वविद्यालय महाचार्य प्रणीत अभि सुंदर अंत मगे मगे तुमें देश नेट आराधना किरी मैं नोपैकी लव ये अवस्था वारगेन देश खरान संबंध उना विशेष मंगिताने सर अभी कर उदेश मुलिमा पटंगा भूगोल विद्या अपीट मानव्या प्रभव कथा कर पास अभी इट पास अभी कलावट गिया अभी मिनसुंग सितुविल वलट गिया सर देवनी सैसी मिनसुंग सितुविल यहा पत् पास यहा पत् प्रतिचार लैबे नवा आकर्षण नीति मगिन इवागिमिया कला विदर्शन मानव कलावत्ल हेसरेन्मदेतन दिदर्शन दाकिन कोमदेतनी हाट कलावत्ल लोके दाकिन अद्दिता विशेष दुना मे सीर देट आवाशक संस्कृत सह सभ्यत्न दे कोमद कला दर्शन वेदगाते मंगिताने वटिना कियन अंतर मे विषय तुल दर्शन कियन विषय तो मे सीएलुम विषया संबंध वीम संबंधित विषय कियन दे अंतर्विषयक संबंधता कोहम दर्शन अपे आचार्य मनोज हरिचंद्र महात्म्य वगे बौद्ध पाल विश्वविद्यालय अपे पीठाधिपतिमा संबंधी लंगकोन महात्म्य वगेम अपे दर्शनाध्यनाशे विशेषेम आचार्य मंडलय एवगेम कैलनी विश्वविद्यालय पुरा विद्याध्यनाश ज्येष्ठ कथिकाचार्य नीलांति भंडार महात्म वगे आय संबंध उन्े मानव विद्या विदर्शन मुकदे शब्दे तमांगे विषयक अंत मेव अंतर विषयक संबंधतावे दनगान सह वडा दनगत दे वडा दिवन खरगान तम दनगान तम अद संबंध उन्नेबुमा विशाल मेह अखर विशाल कार्य अपट कला मंगिता निधिड़ मंगिता मेक अपट सर तवटिक संबंध व्ययुति युबतुमा इधिट मे देश माला व्यवसाय अनेट वागे ऐनांगिति भूमि स्तुति युबतुमा कार्य बहुत अवस्था भूमि स्तुति समंता थीटे आगे ना संतोष है अपे मित्र महाचार्य तुम मे हिट पुदेश संबंध उना कथा कर महाचार्य गामुनि दर्शन महाचार्य කමට समाज पिलीगन तीन महाचार वे आचार वर विद्या सहन काले खिटिया मम विशेन काले मेतुमागेन तीन अपगामी चर्राव पिलीबंद समाज विद्यागन विषय समाज धर्मता प्रतिमान संकल्प बहुम असन विस्तर कर पंति काम अरे महाचार वे क्यों निगमे समाराइन बहु महाचार वृत्तिन समाज थोड़ा महाचार वे क्यों नमट हम निदर्शक महाचार प्रणीत सुंदर
මැතිතුමා මේ මම වාහනේ අපි කැම්පස් එකේ දැන් ඉන්නේ වාහනේ එනතර මම ෆෝන් එකෙන් සම්බන්ධ වෙලා අහගෙන හිටියා ඔය පහුගිය දවස්වල මම අහගෙන හිටියා මේ අර මානවන මම කියන වැඩසටහනේ අනුරාධා නන්දසිරි මහත්මිය ඇවිල්ලා හිටියේ මම ඉවරනකම් බැහැව්වා එතුමිය කියන ප්‍රණීත මේ සුන්දර මාමා කියලා මාමල තුන් දෙනෙක් ඉන්නවලු ඒක මාම කෙනෙක් තමයි ප්‍රණීත් ප්‍රණීත් මාම කියලා තමයි කතා කරේ මම හිතන මේ මෙතුමා ලියපු සින්දු මම මේ දැම්මා මැසෙන්ජර් එකක් ඔස්සේ මේ බලන්න ළමයි මේ මේ සින්දු වල අහලා තියෙනවා මේ මහාචාර්යතුමා ලියපුවා කියන සමහර දැන් තමයි දැනගන්න ඇත්තේ මේ ලස්සන සින්දු වරදක් කළා සිතකින් නොවේ තරුණායට ගැලපෙන ලස්සන සින්දු ඉතින් මමත් අහගෙන හිටියා මේ විශේෂයෙන් මේ මහාචාර්යතුමාගේ දේශන අහන්න තියෙන රුචිකත්වය නිසා අනිවාර්යයෙන් යමක් අලුත් ඉගෙන ගන්න පුළුවන් අපේ රේවතාරෝ සම්බන්ධ වෙලා හිටියා මේ සම්පත් ඊළඟකෝන් මහාචාර්යතුමාත් ඉන්නවා මම දැක්කා සර් බොහොම ස්තුතියි කාලෙකින් සර් දේශනයක් අහන්න ලැබීම සම්බන්ධ බොහොම ස්තුතියි උත්තේජනයක් ධෛර්යයක් දුන්නට සමන්තත් දැන් නම් සමන්ත නැතුව ඇති මගේ බොහොම හොඳ මිතුරෙක් සමන්ත නෑ නෑ සර් මම ඉන්න ඇත්තටම මම සමන්ත කටහඬ ලැබීම සතුටක් සමන්ත ඔව් සර් ඇත්තටම මේ ගොඩම සතුටුයි මේ සර් සර්ගේ දේශනයත් ඉතාම වැදගත් මම දැන් මේ කාලෙට විශේෂයෙන්ම වැදගත් මොකද මේ හියුමන් හියුමනිටි කියන එක මානවීයත්වය කියන එක වෙන හැම කාලයකටම වඩා ඇත්තටම මේ කාලේ මම හිතන්නේ අපිට ඉතාම වැදගත් දෙයක් මොකද මේ කොවිඩ් කාලේ අපි දැක්කා මානවයාගේ මානවීය ගුණ කොච්චර වැදගත් වෙනවද කියලා. ඉතින් පිට රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල අපි දැක්කා මේ මානවීය ගුණ එයට වඩා ඇත්තටම මේ භෞතිකවාදී නැඹුරුව නිසා ඒ කට්ටියට ඇති වුණ ප්‍රශ්න මම හිතන්නේ ගොඩක් මරණ වැඩි වෙන්නත් ඒකට ඒක හේතු වුණා. නමුත් අපේ රටවල් වල අපි පේනවා ගෙවල් වලට හිටියත් අපි එකිනෙකාට උදව් කරමින් විශේෂයෙන්ම මේ පවුල් සංස්ථාව තුළ එකිනෙකාට උදව් කරමින් මේ ළමයි ටික රැක බලාගෙන කොහොම දුෂ්කර ජීවිතයක් අපි ගත කරනවද කියන එක. ඉතින් ඒ වගේ දෙකදී මම හිතනවා ඔබතුමා සාකච්ඡා කරපු මේ සංස්කෘතිය අපේ තියෙන වැලියුස් මෝරල් වැලියුස් ඒ වගේම අපේ මේ ප්‍රතිමානයන් ධර්මතාවයන් සම්බන්ධයෙන් සංස්කෘතිකම වශයෙන් අපිට ලැබිලා තියෙන දේවල් ගොඩක් උදව් වෙනවා. ඉතින් මම හිතනවා අපේ දරුවන්ටත් අපේ ළමයින්ටත් ඒවා අපි ලබා දිය යුතුයි සම්ප්‍රේෂණය කළ යුතුයි. ඉතින් ඒවා සම්බන්ධයෙන් ලොකු කතිකාවක් ගොඩනැගිලා තියෙනවා අලුත් ඩයිමෙන්ෂන්ස් අපි ගොඩනගන්න වෙනවා මේ කාලෙට ගැලපෙන විදිහට. මම හිතනවා ඔබතුමාගේ දේශනය මම ඔබතුමාගේ දේශන ගොඩක් අහලා තියෙනවා ඇත්තටම මම ඒ නිසාම තමයි මේකට සම්බන්ධ වුනේ. ඇත්තටම මේ ලින්ක් එක මේ උලිම සම්බන්ධයෙන් ආචාර්ය මනෝදි මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනවා. සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තවත් මේ කාර්යයන් ඉදිරියට පවත්වාගෙන යනවා. ඔබ හැම දෙනාටම යහපතක් ඒවා කල්යාණමත් සමන්ත සතුටුයි. අධ්‍යනාංශ ප්‍රධාන සුමිය දීලාක්ෂි මහත්මිය ඇතුළු මනෝජ් සියලු දෙනාටම යහපතක් වේවා. ධෛර්යයෙන් වීරයෙන් යුක්තව අධ්‍යාපනයේ යෙදෙන්න කියලා මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට පුළුවන් දෙයක් අපි කරලා දෙන්නම් ඔබට. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි සර් සියලු දෙනාටම ආසාගෙන සියලු දෙනාටත් අපිට මේ සම්බන්ධ වෙච්ච සය සියලු දෙනාටත් බොහොම ස්තුතියි.